ආයුබෝවන් අද අපි මේ පෙන්වන්න යන්නේ මේ දිනවල ගොඩක් දරුවෝ ඉන්නවා කුතුහලයෙන් විශ්වවිද්‍යාලවල පාඨමාලා වලට තෝරගත්ත අය ඉන්නවා සමහර අය තීරණ නැතුව අය ඉන්නවා විශේෂයෙන් අර කට් ඔෆ් මාක් දාන අවධියේදී හැමෝම ප්‍රශ්න කරනවා අපි කරලා තියෙන සබ්ජෙක්ට්ස් අනුව මොනවද තෝරගන්නේ කියලා ගොඩක් ළමයින්ට අවබෝධයක් නැහැ තමන් තෝරාගත්ත යුතු පාඨමාලා මොනවද කියලා තමන්ගේ සුදුසුකම් අනුව ඒ විෂයෙන් අන්න ඒක ගැන අපිට අද කතා කරන්නයි මේ බලාපොරොත්තු වෙන්නේ විෂයෙන් අද අපි තෝරාගත්තේ ජීව විද්‍යාව කරලා තියෙන ළමයින්ට මොනවද තියෙන්නේ කරන්න කියලා විෂයෙන් ඔයාලා හැමෝම දන්නවා ඇති ජීව විද්‍යාවෙන් ගොඩක්ම ලකුණු තියෙන අය වෛද්‍ය උපාධිය කරන්න යනවා ඊළඟට දන්ත වෛද්‍ය උපාධිය පශු වෛද්‍ය උපාධිය ඒතර කෘෂිකාර්මීය ඇග්‍රිකල්චර් ඒතර ෆුඩ් සයන්ස් ඒ වගේ ගොඩක් දේවල් ඒගොල්ලන්ට ඔපචුනිටීස් තියෙනවා එතකොට මොලිකියුලර් බයොලොජි ඒ වගේ ඒවා තියෙනවා ඒ වගේම තව තියෙනවා අපිට ෆිසියෝതെරපි තොර MLT රේඩියෝග්‍රාෆි නර්සින් ඒ වගේ ඒවත් අපිට තියෙනවා කරන්න බයෝලොජි. තවත් ගොඩක් දේවල් තියෙනවා. මම අද කරන්න කැමති මේ විශේෂයෙන් මේ කොහොමද මේ බෞද්ධ චිකිත්සාව හදාරන්න යන්න ඕන කියන එක. ගොඩක් අය මොකද අපි බෞද්ධ චිකිත්සකවරු වෙනද අපෙන් අහනවා මේකට එන්නේ කොහොමද කරන්නේ කොහොමද මොනවද තියෙන උණු සූසුකම් කියලා. විශේෂයෙන් දැන්ට අපේ මේ හොඳ හයි සෙට් කෝගයක් ඕන බෞද්ධ චිකිත්සා පාඨමාලාවට ඇතුළු වෙන්න කොළඹ විශ්වවිද්‍යාලෙත් පේරාදෙණිය විශ්වවිද්‍යාලෙත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ තමයි දැන්ට සිව් අවුරුදු පාඨමාලාවක් විදිහට මේ බෞද්ධ චිකිත්සක වේදේ තියෙන්නේ. ඒක ඉවර වෙලා ඒ උපාධිය ලබා ගත්තට පස්සේ සිව් මාස 6ක සීමාවාසික පුහුණුවකටත් ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි රජයේ මේ පත්වීම් ලැබෙන්නේ. විශේෂයෙන් හැමෝමගේ මේ වෙනතුරු අවුට් වෙලා තියෙන සියලුම දෙනාටම පත්වීම් රජයෙන් ලැබිලා තියෙනවා. කිසි කෙනෙක් පත්වීම් නැතුව ලැබිලා නැහැ. සමහර රජයේ පත්වීම් ලබා ගන්න ඕමනා නැති අය පෞද්ගලික රෝහල් සමහරකට පෞද්ගලික අංශයේ ඉන්නවා. ඒ නිසා රැකියා සුරක්ෂිතභාවයත් තියෙනවා. ඒ නැතුවත් විදේශයේ සඳහා සමහරු යනවා. මොකද විදේශයේදී ගොඩාක් ඉල්ලුමක් තියෙනවා බෞද්ධ චිකිත්සාවට. ඒ නිසා ගොඩාක් ලොකු වැටුප් වලට එහෙමත් යනවා. ඉතින් ඒ නිසා ඒ සමාජ තත්ත්වයක් මැනේජ් කරගන්න ගොඩක් අය ඒකට යනවා. ඉතින් විශේෂයෙන් මේ බෞද්ධ චිකිත්සාවේදී ගොඩක් වෙලාවට මේ භෞතික විද්‍යාවේ මූලධර්ම භාවිතා කරගෙන තමයි මේ බෞද්ධ චිකිත්සකයෝ වැඩ කරන්නේ. විශේෂයෙන් රෝගියෙක් බෞද්ධ චිකිත්සකවරයාට යොමු කරාන් පස්සේ ඒ රෝගියාව ඇගෙයීමට ලක් කරන බෞද්ධ චිකිත්සකයා විසින්. ඒදී අපි භෞතික විද්‍යාවේ මූලධර්ම භාවිතා කරන දැන් ඔබලා භෞතික විද්‍යාව ඉගෙන ගත්ත ළමයි ශක්ති ප්‍රභේද දන්නෝනේ ආලෝක ශක්තිය තාපය ධ්වනීය චුම්බකත්වය විද්‍යුතය ගුරුත්වාකර්ෂණය මෙවැනි ශක්ති ප්‍රභේද භාවිතා කරන රෝගියෙකුට කරන ප්‍රතිකාර තමයි මම බෞද්ධ චිකිත්සාව දෙන්නේ. මේ කිසිම සංකූලතාවයකින් තොරව රෝගී හොඳ කරන්න පුළුවන් ක්‍රමයක්. දැන් විශේෂයෙන් බටහිර රටවල අතිශයින් ජනප්‍රියයි. මොකද රසායනික දේවල් භාවිතා කරන්නේ නැති ප්‍රතිකාර ක්‍රමයන් නිසා. මේකදී රෝගියාව ඇගීමකට ලක් කරලා රෝගියාගේ බෞද්ධ චිකිත්සා ප්‍රතිකාර තීරණය කරන්නේ බෞද්ධ චිකිත්සකවරයා විසින්. ඊට පස්සේ පසු විපරම් කරන රෝගියා ප්‍රජාවට පුනරුත්ථාපනය කරලා හිටිය විදිහට හදන්නකම බෞද්ධ චිකිත්සාව වගකීම ගන්නවා. ඉතින් ඒ නිසා හරිම වැදගත් පසු ඇගීම් කර කර පසු විපරම් කර කර මේක කරනවා. ඉතින් මේ බෞද්ධ චිකිත්සාව සියලුම රෝග සඳහාත් යෙදෙනවා. ස්නායු රෝග, ළමා රෝග, කාන්තා රෝග, වැඩිහිටිය රෝග, කැඩුම් බිඳුම් විකලාංග රෝග, රක්තවාත රෝග, ශ්වසන රෝග, ක්‍රීඩානතුරු ඒව සියලුම දෙනට වැඩෙනවා. දැන් ඔගොල්ලෝ මේ දවස්වල LPL බලනවා. හුඟක් වෙලාවට ක්‍රීඩා වදිත් බෞද්ධ චිකිත්සකවරු නිතරම දකිනවා ක්‍රීඩා කණ්ඩායම් වල කවුරු හරි අනතුරකට පත්වෙච්ච ගමන් බෞද්ධ චිකිත්සකවරයා පිටියේ මැදට ඇවිල්ලා එයාලට ඒ අනතුරයට අදාළ ප්‍රතිකාරයක් දීලා කොහොමද ක්‍රීඩාවට යොමු කරනවා. ඒ හින්දා බෞද්ධ චිකිත්සකයා හැම තැනම ඉන්නවා. හැම දෙයකම බෞද්ධ චිකිත්සාව හරිම වැදගත්. ඉතින් මේ හුඟක් වෙලාවට අපේ මේ බෞද්ධ චිකිත්සකව හදාරන්න ඕන ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඒ නිසා ඉංග්‍රීසි දැනුමක් හොඳට අවශ්‍යයි. තර භෞතික විද්‍යාව ගොඩක් හොඳට දැනගෙන ඉන්නවනේ ගොඩක් භෞතික විද්‍යාව මුල් ධර්ම නිසා. ඒ නිසා අපිට මේක මම හිතනවා මේක ගොඩක් ළමයින්ට ඉල්ලුම් කරන්න පුළුවන් මේ විශ්වවිද්‍යාලවලදී. හුඟක් වෙලාවට මම මේක අවස්ථාව කරගන්න කැමතියි. විශේෂයෙන් අපේ රටේ නොයෙකුත් ව්‍යාපාර මට්ටමින් දැන් සමහර රටවල වෙළඳ දැන්වීම් වල තියෙනවා නොයෙකුත් ව්‍යාපාර මට්ටමේ භෞතික චිකිත්සාව හදාරන. ඒවට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලන්ගේ කාලය ශ්‍රමය මුදල් ඒවට වැය කරන්න ගියොත් මේ ගොඩක් ඒගොල්ලන්ගේ අපරාධේ කාලයක් වැය වෙනවා. අනාගතේ ළමයිගේ අඳුර වෙන්න පුළුවන්. ඒ නිසා සොයා බලන්න ඕන මේ නරම ළමයි දෙමව්පියොත් සොයා බලන්න ඕන ඒවට රැවටෙන්නේ නැතුව හරි තැනකට යන්න. ඉතින් අපි ඉදිරි දිනයකදීත් තවත් වීඩියෝ එකකින් තවත් පාඨමාලාවක් ගැන කියන්න කැමති. ඔයගොල්ලන්ට මගේ අනිත් වීඩියෝ බලන්න මේ channel එක subscribe කරන්න. එනං එතෙක් සුබ දවසක්.